තෙරුවන් සරණයි. මිනිස් හට සඳ රුගුණ සහ නුගුණ ඇත. නිදස් කෙනෙකු මෙදියට ඉපදිලා නැත. කොවිඩ් බාධකේ හමුවේ නිවසට හුදකලා වූ ඔබ වෙනුවෙන් මේ සාහිත්‍ය මාසයේ මගේ හඬ අවදි කරන්නට දෙන්න මාහට අවසර කවි නළු විෂයන්හි සෞන්දර්යාත්මක රසය සාහිත්‍යන මාතෘකාවට. මම ඔබට මුලින්ම සාහිත්‍යයෙන් හඳුන්වා දෙන්නම්. ශිෂ්ට සම්පන්න මිනිසුන් තම සිතුම් පැතුම් අභිමානය දුක්ඛ දොමනස්යන් විශේෂයෙන්ම තම සිතෙක් විසින් පෙරගස්වා සෝබරව ක්‍රමානුකූලව උදාහරණ අනේක විද මාධ්‍යයක් විද එයයි සාහිත්‍යය. සාහිත්‍ය නැකු ප්‍රසෙන් නම්සේ අපරාගත වෙනවා. ප්‍රධාන වශයෙන් ගද්‍ය පද්‍ය. ඊට අමතරව සෞන්දර්යාත්මක චිත්‍ර නාට්‍ය. සාහිත්‍ය මොන ආකාරයෙන් අප වැළඳගත්ත මා මේ දෙය කියන්න ඕනේ. අප සිතන පොංචිම පොංචි සිතුවිල්ලක් වද සුන්දර සාහිත්‍යයක කොටසක්. ජනකතා, උපමා, උපමේය, ප්‍රස්තාපේලු, රුවන්වැකි, දේවකතා ඇදහිලි ජනමූලාශ්‍රයක් වී සාහිත්‍ය අවලෝකනයෙන් ග්‍රන්ථකරණය වුණා. ඒත් සමගම ගොක් කලා, රුක් කලා, රූකන කලා, සංගීත නැටුම් සම්ප්‍රදායන්, දේවල් මඩු පෙරහැර සම්ප්‍රදායන් අප අතින් සාහිත්‍ය කලාව පෝෂණය කළා. මේවා මිනිසුන් නොයෙක් අවස්ථාවන්හි ප්‍රයෝජන ගත්තා. ග්‍රාමීය ජන සමාජයේ ඉතා සරල දීපවෙතක් ගත ගැමියා තම පාළුව කාන්තිය දුක් නැති කර ගැනීමට වගේම ආදරය මිහිලා ප්‍රකාශ කිරීම යොදා ගත්තා. මේවා බොහෝ විට කාව්‍ය සාහිත්‍යයක් විය හැකියි. ඒවා නැළවිලි ගීතයක්, ගොයම් කවියක්, පාරු කවියක් ලෙස වර්ග වෙනවා. උදේ පටන් වකුටු කොන්ද දිගහැර පල්ලා අතේ තිබෙන ගොයම් මිටිය බිම දාපල්ලා හිසේ තිබෙන ගොයම් ලේස පොඩිය අතට ගනින්නා සතර වරන් දී පිටින් කොට යමල්ලා. ඔබ දන්නවද අපේ සිංහල සාහිත්‍යයේ පළවෙනි සාහිත්‍ය කෘතිය මොකක්ද කියලා? හතරවන සෙන් රජස සම්පාදනය කරන අගට පදය. එතනින් නැති සිංහල සාහිත්‍ය යුග යුගවලදී විවිධ මුහුණවරක් ගත්තා. අනුරාධපුරයේ නැරඹ යුග පෙරළියේ කෝට්ටේ යුගය දක්වා නොයෙකුත් සාහිත්‍ය ග්‍රන්ථ ලියුණා. මුල් කාලයේදී ආගමික මුහුණවරක් ගත් අතර දඹදෙණි යාපහ යුගවලදී සද්ධර්ම අලංකාරය, සද්ධර්ම රත්නාවලි වැනි ග්‍රන්ථ ලියුණා. එලෙස පැමිණි සිංහල සාහිත්‍ය කෝට්ටේ යුගය වෙන විට ඉතා දුර්ත්ත්වයකට පත් වුණා. සංදේශ කාව්‍ය පහක් ලියන කෝට්ටේ යුගය සාහිත්‍ය සර්ණම යුගයේ සතුට පැනදුවා. එහෙත් සාහිත්‍ය ආරම්භ මුල් කාලයේ සිටම සාහිත්‍ය විනාශ කිරීමට යම් යම් ශ්‍රස්ත කණ්ඩායම් මුල පිරුවා. ඒට උදාහරණයක් ලෙස සොලී චෝලපාණ්ඩ ආක්‍රමණිකයන් අපේ සිංහල සාහිත්‍ය කෘති ගීත බා විනාශ කරන්නට පෙළඹුණා. ඒත් අපේ සිංහල ආදි මුතුන් මිත්තන් සටන් නැදී ඉතිරි වුණු සාහිත්‍ය තවත් දියුණු කරමින් අපට දායාද කළා. එදා ඒ හෙළවිරුවන් අපට දායාද කළ සුන්දර සිංහල සාහිත්‍ය අපි රැකගෙන අපේ මත්පරපුර දායාද කිරීම අපේ පරම අධිෂ්ඨානය කරගනිමු. එහෙත් අභාග්‍යයට කරුණක් ලෙස එවැනි සුන්දර මිනිස් චින්තන අද වන විටත් තරමද්දරට විනාශ මුඛයට ගිහින් පවුලේ, ගමේ, හැටේ තොරතුරු ලියු හසුම්පද වෙනුවට SMS පණිවිඩ ඇවිල්ලා දුරකථනය පරිගණකය අපි නදනවත්තම අපේ මනස දූෂණය කරනවා. රූපවාහිනී ක්‍රීඩාගත් කාටුන් චිත්‍රපට පුංචි ළමෝ මනෝලෝකයකට අරගෙන ගිහින් මේ කොයිඩ් බාධක හමුවේ මාර්ග අධ්‍යාපන ක්‍රමයේ දවසේ අධ්‍යාපනය හදාරමින් තාක්ෂණික මෙවරන් පරිහරණය කරමින් සිටින අපට ඒ මනා වැටහෙනවා නේද? ඉතින් මේ දුක්ඛිත කාල පරිච්ඡේදයේ ඉක්මනින් නිමා කොට සුන්දර අනාගතයක් කර අපට පියමනින්නට හැකියාව ලැබේවයි ප්‍රාර්ථනා කරමින් මම සංගන්නම්. මෝරණ වී කරල නැමෙයි රස වැඩි වෙන කල නුවණ මෝරණ කල එමෙන් දල් පෙළ නැමෙයි මන කල.